आयबोवान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या सीधे टीवी रात्रि प्रवृत्ति प्रकाश व्याय आरंभ वाने ममुद्देश्वर निडम के दर है प्रथमें रात्रि पुआत सिरस्थल है कोविड मर्दने संधा नव नीति सितंबर पल मुन्दा दक्वा राज्य उत्सव तहनम मंगल सह आव मंगल उत्सव वल्टे सीमा राज्य सेविकेन केंद्रीय में प्रधान इंगे अभिमते टे श्रीलंका वे कोविड मरने सी ग्रेन इहलटे पीरियती वाटू वेन वाटे नव वाटू अतर में दिस्तान त्रोहल बावटे पत्ते एकम विसुनुम लॉकडाउन बाव विशेषाची इनकी आई सेलु मध्यस्थान वले दी इन्नत फलमु मात्रा वदे ने जनपति उपदेश दे कोविड रोगीन गतयुतु आहार गेन पोषण वेदिये पिलिबंद विशेषज्ञ वैद्य रेणुका जयतिस्स सियतट कियाई आप हेन सह पैनी गेन पार्लिमेंतुवे कथा कोलंबट एन गुरु विरोधताकरुवन अद वरका पोलट रटपुरा गैस सह किरिपिटि हिंगय उग्र वेई बेदा वेनकर कुनु इल्लन मुतुराज वेल රාත්‍රී ප්‍රවෘත්ති තුලින් ප්‍රථමයෙන් අවධානය මේ වන විට රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳවයි. ශ්‍රී ලංකාවේ පැය 24ක් තුල කොවිඩ් ආසාදිතව 90කට වැඩි පිරිසක් මිය යනවා. ඒ කියන්නේ පැයකට දළ වශයෙන් මරණ 3 සිද්ධ වෙනවා. ලෝකයේ සෑම විනාඩියකටම වරක් කොවිඩ් ආසාදිතව පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වෙනවා. විනාඩියකට එක් මරණයක් දක්වා මිනි කඳු ගොඩ ගසන තැනකට අපේ රට ගෙන යනවාද යන්න වහා විමසා බැලිය යුතු කරුණක්. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. මේ වන විට කොළඹ නගර සීමාවෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතින්ගෙන් 75%කට වැඩි පිරිසක් ගොදුරු වී තිබෙන්නේ ඩෙල්ටා ප්‍රභේදයටයි. ආචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ ට්විටර් පණිවිඩයක ඒ බව සඳහන් වෙනවා. ඩෙල්ටා ප්‍රභේදය ඉතාම සීග්‍රයෙන් ව්‍යාප්ත වන ප්‍රභේදයක්. ජූලි මාසයේ කොළඹ ඩෙල්ටා ආසාදිතින් සංඛ්‍යාව 19.3ක් වුණා. සති දෙකක් වැනි කෙටි කාලයක් තුල කොළඹ ඩෙල්ටා ආසාදිතින්ගේ සංඛ්‍යාව 75%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රෝහල් කොවිඩ් වාට්ටු සම්පූර්ණයෙන්ම පිරිගොස් අවසන්. ඊට විසඳුමක් ලෙස රෝහල් තුල නව වාට්ටු සහ අතරමැදි ස්ථාන කොවිඩ් රෝහල් බවට පරිවර්තනය කරන බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. රෝගීන්ගේ වැඩිවීමට සමාන්තරව ඒ රෝහල් වලත් වාට්ටු වෙනත් රෝග ප්‍රතිකාර සඳහා වෙන් කර තිබුණු වාට්ටු අවශ්‍යතාව පරිදි ලබාගෙන ඒක වෙන් කරලා ඒ සඳහා යෙදවීමට කටයුතු කිරීමෙන් මේ ධාරිතාව වැඩි කිරීමට කටයුතු කරලා තියෙනවා. රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග නිවෙස්වල තබාගෙන වෛද්‍ය උපදෙස් ලබා දීම කෙරෙහි අවධානය යොමු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර තිබෙනවා. පවතින වසංගත තත්ත්වයේ හමුවේ දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල කොවිඩ් ප්‍රභේද පරීක්ෂාවක් වහා සිදු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපසභාපති මහේන්ද්‍ර බාලසූරිය මහතා සියතට ප්‍රකාශ කළා. මේවලට ලංකාව පුරාම ඩෙල්ටා වෛරස් ප්‍රභේදය හා සමාන වෛරස් ව්‍යාප්තියක් දක්ින්න පුළුවන් වෙනවා. ඉතින් මේ ප්‍රභේද පරීක්ෂාවක් සිදු කිරීම ඉතා අත්‍යවශ්‍යයි සෑම දිස්ත්‍රික්කයකම. රෝහණ දිසානායක දිලිප් වේදාරච්චි හා තිස්සකුට්ටි ආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙනවා. මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාද කොවිඩ් ආසාදිතයි. අමාත්‍ය උදේ ගම්මන්පිල නිරෝධායනයට යොමු කර තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජු රාමනායක මහතාද කොවිඩ් ආසාදිත බව වාර්තා වෙනවා. මේ වන විට බොහෝ විශේෂඥයින් රජයෙන් ඉල්ලා සිටින්නේ ඩෙල්ටා මර්ධනය සඳහා රට තුල වහා දැඩි සංචරණ සීමා පැනවිය යුතු බවයි. ඇත්තටම කියනවා නම් පසුගිය මැයි මාසයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය වශයෙන් අපි ප්‍රකාශ කළා හිටියා ඒ වෙලාවේ ලොක්ඩවුන් කරන්න රට ඒක කරේ නැත්තම් අගෝස්තු සැප්තැම්බර් වෙද්දී මලමිනි කඳු වශයෙන් ගොඩ නැගෙයි කියලා. ඒකට පිළිතුරක් තිබෙන්නේ නැහැ රජයෙන්. මම හිතන්නේ සමස්ත වෛද්‍ය ප්‍රජාවම ඉල්ලා සිටිය කරුණ තමයි ඒක. අපි කරලා තියෙන්නේ ලොක්ඩවුන් කරන්න ඕනේ නැති කාලවකවානුවක ලොක්ඩවුන් කරා රට ලොක්ඩවුන් කළ යුතු කාලයක ලොක්ඩවුන් නොකර ඉන්නවා. ඉතින් මෙතනදී ඇත්තටම අපි යම්කිසි තරාදියක දාලා බලන්න ඕනේ ලොක්ඩවුන් කිරීම නිසා වෙන ආර්ථික අහේනියයි ලොක්ඩවුන් නොකිරීම නිසා වෙන්න පුළුවන් ආර්ථික අහේනියයි ඒ විනාශයක් ඇත්තටම.
එතකොට ඒ අනුව බල්ලා අපි වහම ලොක්ඩවුන් කිරීමකට යා යුතුයි කියන එක මොකටවත් නෙමෙයි මේක ලොක්ඩවුන් කිරීම විසඳුම නෙමෙයි විසඳුමට වඩා පාලනය चीन निष्पादित सैनफाम कोविड मर्दन एनात्मात्रा लक्ष्य विसाक अद दिवै नट रगने नुलबुआ मेवन बिट दिवै ने विविध प्रदेश वल एनात्करणय क्रियात्मकाय විවාහ මංගල සහ අනිකුත් උත්සව සඳහා ලබා දී තිබූ අවසරය සංශෝධනය ලක් කළා තිබෙනවා එවැනි විවාහ මංගල හෝ වෙනත් උත්සව පවත්වන ශාලා තුල ආසන සංඛ්‍යාව 500ට වැඩි නම් පමණක් උපරිමය 150 දෙනෙකුට සහභාගී වීමටත් 500ට අඩු නම් උපරිමය 100 දෙනෙකුට පමණක් සීමා කිරීමට මේ වන විට තීරණය කළා තිබෙනවා අවමංගල කටයුතු සඳහා එක්වරකට 25 දෙනෙකුට පමණක් සහභාගී වීමට අවසර ලැබෙන අතර විශේෂයෙන්ම රජයේ සේවකයන් රැකියාවට ගෙන්වා ගැනීමේදී එම ආයතනවල ප්‍රධානීන්ට අවශ්‍ය සුදුසු පරිදි රැකියාවට ගෙන්වා ගැනීමට උපදෙස් ලබා දීලා තිබෙනවා මේ වන විටත් රාජ්‍ය උත්සව පැවැත්වීම සඳහා සංවිධානය කළ තිබෙන සියලුම රාජ්‍ය උත්සව සැප්තැම්බර් මාසයේ පළවෙනි දක්වා කල් දැමීමට මේ වන විට තීරණය කළා තිබෙනවා कोविड रोगेट गोदरुव रोहाल गतवन गर्भणी मव्वरुंगे संख्याव इहेलयमिन पावतिन बव प्रजा वैद्य विशेषज्ञ संजीव गोडकंद महता प्रकाश करनवा मेवन विट कोविड रोगेट गोदरुव जीवितक्षेट पत्व ऐति मव्वरुन संख्याव दहा अठा पसुगे साथी तुनतुल अपी वर्धनयक दकिनवा रोहाल गतवेला इन्न कोविड रोगी मव्वरुंगे प्रधान ප්‍රශ්න තමයි ඔක්සිජන් අඩු වීම. ඒ ඔක්සිජන් අඩු වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඔක්සිජන් සැපයීම, ඒ කියන්නේ පෙනහළි අඩු වෙනවා. අතේ තමයි ඔක්සිජන් වැය වීම, අපි මහන්සි වෙන ඔක්සිජන් වැය වෙනවා. එතකොට අපි ඔක්සිජන් අඩු වීම වළක්වන්න ප්‍රධාන ප්‍රධාන දෙයක් තමයි පෙනහළ ක්‍රියාකාරිත අඩු වුණත් ඔබ මහන්සි වෙන්නේ නැතුව ඉන්නවා නම් මේ ඔක්සිජන් අඩු වීම වළක්වන්න පුළුවන්. ප්‍රධාන දෙය තමයි ඊටාම තදට ඇඳ විවේකයේ ගත යුතුයි. ඇඳට වෙලා ඉන්න මහන්සි වෙන්න එපා. පුළුවන් නම් ඔක්සිජන් මනින්න පුළුවන් නම් ඒ ක්‍රමයක් හදා ගන්න. ඒ පල්ස් ඔක්සිමීටරයක් ගෙදරක තියෙනවා නම් ඒක ලබා ගැනීම හැකියාවක් තියෙනවා නම් ඔබගේ ඔක්සිජන් මයින්ඩ ඒක 96ට වඩා අඩු වෙනවා නම් ඔබ රෝහලකට පැමිණිය යුතුයි. ඊට අමතරව පුටුවක ඉඳගෙන අටපාරක් ඉඳගෙන නැගිටලා පල්ස් ඔක්සිමීටර දාගෙන විනාඩි දෙකක් ඉන්න. ඒ අර ව්‍යායාම නොකර මහන්සිය නීලාවට වඩා දෙකකින් අඩු වෙනවා නම් රෝහලට පැමිණිය යුතුයි. මේක සෞඛ්‍ය සේවයේ සෞඛ්‍ය සේවාවට දරා ගන්න බැරි දෙයක් නොවන බව පළමුවෙන්ම අවධාරණය කරනවා මේ මොහොතේදී. නමුත් මේ කාර්යභාරය සඳහා සෞඛ්‍ය සේවකයන් මේ වෙන විට තාමත්ම වෙහෙසකර ලෙස මේ කටයුත්තට යෙදිලා ඉන්නවා. නිවසේ තබා ගැනීමට සුදුසුකම් ලබන නැතුව සියලුම රෝගීන් නිවෙස්වල තබා ගැනීම නෙවෙයි සුදුසුකම් තියෙන රෝගීන්ව ඒ නිවෙස්වල තියාගෙන බලා ගැනීම වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක වෙයි. කොවිඩ් ආසාදිත සියලු රෝගීන් අනිවාර්යෙන්ම උණුසුම් දියරසේම සමහර විටමින් වර්ගද ගත යුතු බව පෝෂණ වේදයේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සියතට ප්‍රකාශ කළා. නිවෙස්වල සිටින කොවිඩ් ආසාදිත රෝගීන් තමන්ගේ ආහාර පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඇය පවසනවා. එක වෛරසයක් මේ වෛරසයක් ආසාදනය මිච්ච වෙලාවකේ කොයි වගේ ආහාර වර්ගද ආසාදනයෙන් එළියට එන්න ඉක්මනින් එළියට එන්න අවශ්‍ය වෙන කියන එකත් සැලකිල්ලට යොමු කරන්න ඕනේ විශේෂයෙන්ම දියර වර්ග ආහාර ගොඩක් වැදගත් වෙනවා මේ වෙලාවේ උදාහරණයක් විදිහට අපි චිකන් සුප් කියලා අපි කියන්නේ ඒ කියන්නේ කුකුල් මස් දාලා හදාගත්තු සුප් මේ වාගේ ඒවා හුඟක් වෙලාවට ඒකෙන් පෝෂණ ගුණේනුත් අධිකයි පොල් කිරි කඳත් ඉතාමත්ම පහසුවෙන් පිළියෙල කරගන්නත් පුළුවන් අනිත් එක රුචියත් ඉතාමත්ම ආහාර රුචිය අඩු වයටත් ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් මේ පොල් කිරි කැඳවලට හුඟක් වෙලාවට පොඩි ඉඟුරු ටිකක් දාගන්න පුළුවන්. ඒ වගේ සුදුළුණු දමා ගැනීම මේක තවත් අපිට ප්‍රවර්ධනය කරගන්න පුළුවන් වෙනවා. හුඟක් වෙලාවට අපි දැක්ක බත් එක්ක තැඹුම් හොද්දක් එක්ක ආහාරයට ගන්නවා නම් ඒකත් හුඟක් වෙලාවට ඒගොල්ලන්ට ආහාර ගැනීමට ලේසි වෙනවා. සාමාන්‍ය ආහාර ගන්න බාර ගන්න වැඩි කරන එක ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් යෝගට් වගේ ආහාර ඉතාමත්ම හොඳයි මේ වගේ අවස්ථාවලදී. සමහර
අර කණ්ඩම බැරි කෙනෙකුට ලුණු කැඳ වුණත් ඉතාමත්ම හොඳ වෙනවා ඒකෙන් ආහාර රුචිය වැඩි කරගන්න පුළුවන් වෙන හින්දා එතකොට පේර වගේ ආහාරයක් අපිට දිනපතාම ආහාරයට ගන්න පුළුවන් නම් මේ වගේ කාලයකදී විටමින් C ලබා ගන්න පුළුවන් ඒක ගොඩක් කරපු පරීක්ෂණ වලින් හොයාගෙනත් තියෙනවා විටමින් D වලින් මේ රෝගය ආසාදිනී වීමත් වැළකින්න පුළුවන් ඒ වගේම ආසාදිනී මිච රෝගියෙකුට වුණත් මේක ඉතාමත්ම වැදගත් වෙනවා ඉතින් විටමින් D අපිට ලබා ගන්න පුළුවන් හොඳම ප්‍රභවය තමයි සුයිරෙලිය ඒගලුත් මේ සුළු කාලය තුලදී විටමින් D පෙත්තක් හරි කරලක් හරි ගන්න එක ඉතාමත්ම වැදගත් වෙනවා බත් පිඟාන ගත්තහම බත් පිඟානේ භාගයක් තමයි බත් ආහාරයට ගන්න අවශ්‍ය වෙන්නේ ඒකටම මඤ්ඤොක්ක බතල ඒ වගේ අල වර්ගයක් එකතු කර ගැනීමත් ඉතාමත්ම වැදගත් වෙනවා තද කහට නෙමෙයි මේ ලයිට් කහට එක තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ ඒක හොඳයි පාන වර්ග වලට කැඳ වර්ග ඕනෑම කැඳ වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් සමහර ලාට කොළ කැඳ මෙන්න පුළුවන් නැත්නම් බත් කැඳ වෙන්න පුළුවන් ඒ වගේ කැඳ වර්ග ඉතාමත්ම සුදුසු වෙනවා කිසිදු කොවිඩ් රෝගියෙකු අපහසුතාවයට පත්වීමට ඉඩ තබන්න එපා යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. රෝගීන්ගේ තත්ත්වය නිරීක්ෂණය කොට වහා රෝහල්ගත කිරීමට පියවර ගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ඕනෑම එන්නත් මධ්‍යස්ථානයකදී වයස අවුරුදු 30ට වැඩි අයට පළමු එන්නත් මාත්‍රාව ලබා දීමටද පියවර ගන්නයි ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියා. එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිදු රෝගියෙකු අපහසුතාවයට පත්වීමට ඉඩ නොතබන ලෙසට මෙම සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍යංශ ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නා. කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා. ඒ ලෙස පැමිණෙන රෝගීන් නිර්ණය කිරීමේදී ඇතිවන තදබදය හේතුවෙන් ඔවුන් අපහසුතාවයට ලක් නොවිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. රෝහල් මට්ටමින් ජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීමේ ක්‍රමවේදයක් සැකසීමට අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය නිලධාරීන් ඍජුව මැදිහත්වන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ. රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට අවශ්‍ය උපදෙස් මාධ්‍ය මගින් ජනතාවට නිරන්තරයෙන් ලබා දීම සෞඛ්‍ය විශේෂඥයින්ගේ වගකීම බවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. දෙවන එන්නත් මාත්‍රාව ලබා දෙන ඕනෑම මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට පළමු මාත්‍රාව ලබා ගැනීමට පහසුකම් සැලසීමටද මෙහිදී තීරණය වුණා. වයස අවුරුදු 18ට වැඩි මෙරට සමස්ත ජනගහණයට එන්නත් මාත්‍රා දෙකම සැප්තැම්බර් මාසට පෙර ලබා දිය හැකි පරිදි එන්නත් ඇනුම් කර ඇති බවත් තෙවන මාත්‍රාවක් සඳහා උවද රජය සූදානම් බවත් මෙහිදී විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවා. එහෙත් ජනතාවගෙන් රෝගය පැතිර යාම වැළැක්වීමට ලබා දෙන සහාය අවම වීම කනගාටුවට කරුණක් බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවා. ගත් වූ මාසය තුල රට පුරා උද්ඝෝෂණ 120ක් පවත්වා ඇති බවත් මේ සෑම එකකටම අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇති බවත් සෞඛ්‍ය උපදෙස් පිරිනොපැද මෙලෙස වූ ජන ඒකරාශී වීම රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වී ඇතැයි බුද්ධ්‍යංශ වාර්තා පෙන්වා දෙන බවද මෙම සාකච්ඡාවේදී හෙළුණා. මේ හොස්පිටල් මැනේජ්මන්ට් එක ඒක තමයි අපි හරියට කරගන්න ඕන. විශේෂයෙන්ම වෙන්නේ මේ ඔක්කොම ආවම එක වාට්ටුවක ඒගොල්ලෝ ස්ක්‍රීන් කරනවා. එතකොට වෙන්නේ මේ එන ඔක්කොම පිරෙනවා. දැන් අපිට සීදුව තියෙනවා. ඇඳන් 1100ක් තියෙනවා. අපිට රාගම හොස්පිටල් එකට පුළුවන් නම් ඔය මුලින් එන අය ස්ක්‍රීන් කරන එක සීදුවේ කරන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. එන අය ඔක්කොම ඇඳන් වලට දාත හැකි. ඊට පස්සේ චෙක් කරත හැකි. ඊට පස්සේ හෝම් මැනේජ්මන්ට් යවන අය හෝම් මැනේජ්මන්ට් යවන්න පුළුවන්. ඊට පස්සේ හොස්පිටලයිස් කරන අය හොස්පිටලයිස් කරන්න පුළුවන්. රටේ සිදුවන කොරෝනා මරණවලට රජය සම්පූර්ණයෙන් වගකී යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසුවා. මේ වන විට රට තුල COVID-19 ශීඝ්‍ර ව්‍යාප්තියකට ලක් වෙමින් පවතිනවා. ඩෙල්ටා වේරියන්ට් එක හරහා රටේ සෞඛ්‍ය පද්ධතිය ඉතාමත්ම දැඩි අවදානමකට අනාරක්ෂිත තත්ත්වයකට පත් කරලා තිබෙනවා. අද මොකද සිදුවෙලා තිබෙන්නේ? එන්නත් කරන ක්‍රියාවලිය ප්‍රමාද වීම තුළ මේ රටේ ජනතාවට ජීවිත අහිමි වෙමින් පවතින මාස ගණනාවක් පුරාවට ගඟට මුට්ටි දැමීම, අමුතුම මාධ්‍යලියේ පැණියක් නිර්මාණය කිරීම, විවිධ මාධ්‍ය ආයතන හරහා ජනතා විශ්වාසයක් ගොඩනගන්න හැදී ඒ කාලවකවානුව තුළ ආණ්ඩුව හරියාකාරව එන්නත් ඇලවුම් කරලා තිබුණා නම් අද වගේ අනාරක්ෂිත තත්ත්වයක් රටේ ජනතාවට උද්ගතවන්නේ නැහැ.
මෙම නවාසනාවන්ත ව්‍යසනයක දේවත් ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට එක් විය නොහැකි හේතුව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුව හමුවේ පැවසුවා. මේ අතර කුඩා කාලයේදී ආච්චි සමග ආප්ප පිච්චු හැටි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවට කියා දුන්නා. රැල්ලට බය නම් වෙරළට එන්නේ නැතයි කී අය අද සැඟව සිටින බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසන්නේ. මේ අතර පාර්ලිමේන්තුවේදී ඩිලන් පෙරේරා මන්ත්‍රීවරයා පැවසුවේ 225ම එක බාස්කට් එකකට දමා ජනතාව හෙන ප්‍රාර්ථනා කරන බවයි. දැන් අවධානය අද පාර්ලිමේන්තුවට. උද්ඝෝෂණය කරනවා මේ උත්තරීතර සභාව ආරක්ෂා කරන්නට ගිය පොලිස් නිලධාරියෙක්ට ඒ උද්ඝෝෂකරුවන්ගෙන් ඇඟිලි දෙකක් අහිමි වෙලා ඉන්නවා මේ පොලිස් නිලධාරියා. මම දන්නේ විපක්ෂය අද වෙනතුරු ඒක හෙලා දැක්කෙත් නැහැ. ඒ වගේම ඒ පිළිබඳව කනගාටු ප්‍රකාශ කළෙත් නැහැ මගේ දැනුම හැටියට. ඒක ගුරුවරයෙක්ටවත් අපි අද වෙනතුරු අත තවලත් නැහැ අත තියන්නෙත් නැහැ. ඔබතුමා මේ ගුරුවරුන් ගැන කිව්වා. ඒ ගුරුවරුන් උද්ඝෝෂණයට සහභාගි වෙලා ගෙදර යනකොට විවිධ පොලිස් ස්ථාන වලින් ගන්නවා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඒ විවිධ පොලිස් ස්ථාන වලින් ගන්න ගුරුවරු ඇයි වරාය ඇතුලේ පොලිස් ස්ථානට ගෙන යන්නේ? මේ කඩ කප්පල් කාරියෝ වගේ බස් වලට නැගලා පිරිසක් අඩු කරගන්න. හෙටගරු කතානායකතුමනි කවුරු හරි පාතාල කණ්ඩායමක් මේ ටී-ෂර්ට් ගහගෙන ඇවිල්ලා පාර යන පුරවැසියන් උස්සන්න පටන් ගත්තා. ඒ නිසා තමුන්නාන්සලා කටයුතු කරමින් තිබෙන්නේ නිල ආණ්ඩුවක් ලෙස නෙවෙයි. තමුන්නාන්සලා කටයුතු කරමින් තිබෙන්නේ කැලෑ පොලිසියක් ලෙස. අද දවස හරිම ඓතිහාසික දවසක්. ඇයි එහෙම වෙන්නේ? අද දිනේ ඇවිල්ලා අගෝස්තු 6 වෙනිදා අවුරුද්දකට ඉස්සෙල්ලා මේ රටට සෞභාග්‍ය ගෙනත් දෙන ඒ පොරොන්දුවත් එක්ක ආපු වසරක ගමනක වසර ඉවරලා අද ඡන්ද ප්‍රතිඵල කියපු දවස. මේ ආණ්ඩුව කිව්වේ අවුරුද්දකට ඉස්සෙල්ලා ආයෙත් මතක් කරනවා සෞභාග්‍ය ගැන. සෞභාග්‍ය කෙසේ වෙතත් දරුවට සෞභාග්‍යයක් දෙන්න බැරි කාලයක් මේක. මේකට වෙලා තියෙන්නේ සාපයක් කියන එක මතක තියාගන්න අවත ඔතාවක් අපි කියනවා. අපි ඔබතුමාලා වගේ හැංගෙන්නේ නැහැ. මේ පුස් ඡන්දිත් නෙමෙයි. මෙච්චර රටක ප්‍රශ්නයක් තියෙද්දි විපක්ෂයක් ආණ්ඩුවක් කියලා නෙමෙයි රටක් හැරීට එකතු වෙන්නේ නැතුව අපි බෙදිලා වෙන් වෙලා ඉන්නේ අපේ තියෙන කාලකන්නිකමට. මේ පාර්ලිමේන්තුව අරලා තියෙන එකත් මහා විනාශයක්. ආසියා කලාපේ ලංකාව තමයි ඊළඟට බංකොලොත්තුම වෙන්න යන රාජ්‍ය කියලා බ්ලූම්බර්ග් සංග්‍රහව කියනවා. බංකොලොත් වෙන්නේ රාජපක්ෂ විතරක් නෙමෙයි. ඒගොල්ලන් බංකොලොත් වෙන්නේ නැහැ. බංකොලොත් වෙන්නේ මේ රටම. මේ රට කඩා වැටෙනවා කියන්නේ අපි ඔක්කොමම කියනවා නිකන් අර බල්ලෝ බුරනවා වගේ. ඌ බයට ගේට්ටු ගාව තමයි බුරන්නේ. ගේට්ටු අරලා අතුලට ගියාම ඌ දුවනවා අනිත් පැත්තට. හරි? ඒ නිසා කමන්නේ. ඔහොම බුරවල්ලා. විපක්ෂයෙන් පළවෙනි කතා කරපු මන්ත්‍රීවරයා මාස 4කට පස්සේ කතා කරේ සයිනපාම් මෙන්නත ගහලයි කියලා කිව්වා. ගහලා තියෙන්නේ මේ සයිනපාම් එක නෙවෙයි ජලපීතිකාවෙන්නද කොහෙද? හරි ඉන්ෆිනාන්ඩ් මන්ත්‍රීමගේ ජලපීතිකාවෙන්නද? එතුමාලා හරියටම කරලා තමයි අර Google බැලුම් එකට කෙල වුණාට පස්සේ යහපාලෙන්ටත් කෙල වුවේ ප්‍රධාන කෙනෙක් තමයි කතා කරේ. බය නම් වැල්ලට එන්නේ නැහැ කියපු අය හැංගුණාට අපි කවදාවත් හැංගුණේ නැහැ. අපි එදා ආණ්ඩු පෙරදුනා බය නැතුව ඉස්සරහා ඇවිල්ලා දේශපාලනය කරා. අපි වැරදි කළා නැහැ. ඒ නිසා අපි කියනවා මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න ආණ්ඩුව ලෑස්ති නැත්නම් මේ යථාර්ථය පිළිගන්න මම කියනවා තවත් මීට වඩා දරුණු තැනකට මේ රට තල්ලු වෙන එක නවත්තන්න බෑයි කියන එක මතක තියාගන්න. මේක ව්‍යාප්ත කිරීමේ වගකීම ආණ්ඩුව බාර ගන්න ඕනේ. මේගොල්ලෝ හිතුව පැණිය බීලා බේරෙන්න පුළුවන් කියලා අපිට පැණිය දුන්නේත් නැහැ. පැණිය හොරෙන් බිව්වේ. සමාජ වෙබ්බඩ වලට ගියාම ආණ්ඩු පැත්තේ අපි ගැනත් විපක්ෂයේ තමුන්නාංශල ගැනත් මේ රටේ ජනතාවට දෙන එක මතයයි. කොරෝනා රෝගයෙන් මැරෙනවා නම් මුලින් මැරෙන්න ඕනේ මේ 225 දෙනා කියලා. එක බාස්කට් එකකට දාලා මේ 225 දෙනාටම හෙන ගහපන් කියලා තමයි රටේ ජනතාව කියන්නේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ ගැන අනිවාර්යයෙන්ම අපි විරුද්ධ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ආරක්ෂක විශ්වවිද්‍යාලයක් ඉදිරියට පවතින්න ඕනේ. මේ උද්ඝෝෂණ යන්නේ පාරවල් දිගේ KDU එපා KDU එක එපා කිය කිය මුදල් ගෙවලා ළමයින්ට මේක ඉගෙන ගන්න අවස්ථාව දෙන හින්දා අර විශ්වවිද්‍යාලයට ISESCO එකේ යන්න බැරි වෙච්ච අය මෙතෙන්ට ඇවිල්ලා ඒගොල්ලන්ට වඩා හොඳ උපාධි මෙතන ගන්නවා. මුදල් නැති ළමයාට මේ හැකියාව නැති වෙනවා. ඒ ප්‍රශ්නේ තියෙනවා. මේ හමුදාව ගැන කිසි කෙනෙක් අවතක්සේරු කරනවට මම විරුද්ධයි. මේ රටේ ඇඟට දැනෙන දෙයක් අංකර යුද හමුදාව යුද්ධෙ දිනීම. ඒ ගරු කිරීම හන්ද තමයි මේ අවස්ථාව උදා වුණේ යුද්ධ ජයග්‍රහණය කළාට පස්සේ මම මේක සභාගත කරනවා. මේ පින්තූරය බලන්න යුද හමුදාවට පිළිගැනීම දුන්නේ තමුන්නාසලාගේ නායකතුමා. මේ කේක් එක කපන්න කියලා මට තුන් පාරක් බල කරාම තමයි මං කැපුවේ. පහුගිය දවස්වල කියලා තිබුණා හමුදාපති උනේ ආප්ප විකුණලා කියලා. නෑ අපි ආප්ප විකුණුවා අපේ ආච්චිලත් එක්ක ඒ කාලේ විකුණුවේ නෑ ආප්ප පිච්චුවා. ආච්චි ළඟින් වාඩි වෙනවා. අපි ආප්ප පුච්චන පොඩි කාලේ පහේ පන්තියේ කාලේ. කැවුම් හදනවා ඒගොල්ල ගාවින් ඉඳගෙන. ඔයෙක් දේවල් කරලා තියෙනවා. ආප්ප විකුණලා හරි ඇවිල්ලා ගරු මන්ත්‍රීතුමා යුද්ධේ වෙර කළ දුන්න තමුන්නාසලට
පසුගියදා පාර්ලිමේන්තු වාසල පැවති විරෝධතාවයට අදාළව ඊයේ අත්අඩංගුවටගත් පුද්ගලයන් 5 දෙනාගෙන් 2 දෙනෙකු අද රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ ලබන 11 වනදා දක්වායි. ඔවුන් අද ඉදිරිපත් කෙරුණේ කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවටයි. अंतर विश्वविद्यालय शिष्य बल मंडले कंदवंकरु वसंत मुदलिके सह श्री जयवर्धनपुर विश्वविद्यालय महाशिष्य संगमे सभापति अमिल संदीप अनाय लबन एकोलसुनदा दक्वा रक्षित बंधनागार गत कर तिबेनवा ए ओन कडुवेल महेश्वरात मंजुल रत्नायक महता हमुवट इदिरिपत किरीमेन अनतुरुवाय अनेक तिदिना अपमत निदहस कर तिबेनवा पार्लिमेंतु पिविसुम असल पसुगियदा पेवती विरोधतावेदी पोलिस निलधारियेकुट तुवाल सिदु किरीम सह निरोधाय नीति उल्लंघने किरीमे चोदना मतय मौन अत्तरंग මෙම ශිෂ්‍ය ක්‍රියාකාරීන් අතරින්ගුර ගත්තේ තලංගම පොලිසිය විසින්. අද පෙරවරුවේ ඔවුන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණියා. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය විසින් විරෝධතාවය පැවැත්වුවේ පසුගිය තුන්වනදායි. එහිදී විරෝධතාවයේ නිරත වූ පිරිස පාලනය කිරීමට යාමේදී මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට සිය අතේ ඇඟිලි දෙකක් අහිමි වුණා. ඒ අනුව අදාළ උද්ඝෝෂණයේදී පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ලේකම් චමීර කොස්වත්ත සහ තවත් කාන්තාවක අත්අඩංගුවටගෙන ලබන 11වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. මේ අතර අද පැවති ජනතා විමුක්ති පෙරමුණු මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. අපේ රටේ අනුගම ව්‍යවස්ථාව ඉතා පැහැදිලිව තියෙනවා මිනිස්සුන්ට අදාස් ප්‍රකාශ කරන්න සාමකාමී උද්ඝෝෂණයට ඉඩකඩ තියෙනවා කියලා. අඩු ගානේ අතරු ගන්න පොලිසියට කියන්න සමත් වෙන්නේ නැහැ පොලිසිය මොකද චෝදනාව කියලා. වරෙන්තුවක් නැහැ අධිකර වරෙන්තුවක් නැහැ. ඒකට අධිකර වරෙන්තුවකුත් නැතුව ඒ මොහොතේ කරපු වැරදුකුත් නැතුව රැකලා ඉඳලා මිනිසුන්ව පැහැර ගන්නවා නම් ශිෂ්‍ය නායකව පැහැර ගන්නවා නම් ඒක අපි දකින්නේ ඉතාමත් බරපතල කාරණයක්. ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ගත්තොත් මේක අනිවාර්යයෙන්ම ජනතාවගේ අවධානය ලක්විය යුතු පරාජයටපත් කළ යුතු කරුණක් කියලා අපි දකිනවා. මේ එක් එක් පොලිස් වලින් අතරු ගත්තු අය අරගෙන ගිහින් වරාය පොලිසිය තියෙනවා. දැන් පැලීගුල පොලිසින් ගත්තන කෙනෙක් වත්තරන්කට හු ඉන්නෝනේ පැලීගෙට පොලිසි ලොකප් එකේ කෙනෙක් කූඩුවේනේ හැබැයි වරාය පොලිසිය ගේනවා සාමාන්‍ය නීතියට අතරන් ගත්තු කෙනෙක්ව රඳවන් ඉන්නවා නීතිඥයට බලන් දෙන්නේ නැතු. ඒතර ඒකෙන් මොකද්ද මේ ආණ්ඩුව පෙන්වන්නේ යන්නේ? ආණ්ඩුව පෙන්වන හදනවා පොඩි බීතියක් පෙන්ලා හුදකලා කරලා අතරන් අරගෙන මේ සටන් මර්ධනය කරන්න උත්සාහ කරමින් ඉන්නවා. මොකද අපිට හොඳට මතකයි මේ නීති වෙනස් නැහැ ඇති. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණ කළා මේකද බලාපොරොත්තු වුනේ. දැන් මේ හදන්න හදමින් යන්නේ මර්ධනකාරීත්වයේ තියෙන බයවැද්දීම් තියෙන පොලිස් රාජ්‍යයක් මේ ප්‍රමාණය කිරීමට දැන් උත්සාහ කරමින් ඉන්නවා වගේ තමයි අපි දකින්නේ. නිසා එකක් අපි මේක හෙලා දාගන්නවා අපි සමාජයෙන් ඉල්ලා සිටිනවා මේක හෙලා දාගන්න මේකට එරෙහි වෙන්න කියලා. ගුරු විදුහල්පති සටනට සියලු වෘත්තීය සමිති එක්වන බව අද සවස පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ගුරු සංගම් නියෝජිතයින් ප්‍රකාශ කළා. ගුරු විදුහල්පති වර්ජණයට අදට දින 26ක් නුවරින් ආරම්භ වූ විරෝධතා රැලිය අද වරකාපොලට පැමිණියා. ගුරු වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ගුරු විදුහල්පති වර්ජණය ආරම්භ වී අදට දින 26ක් රජය සමග පැවති සියලු සාකච්ඡා අසාර්ථක වුණා. ගුරු වැටුප් වැඩි කිරීමට රජය ලබන අයවැයතෙක් කල් ඉල්ලා සිටියා. එහෙත් වෘත්තීය සමිති එම යෝජනාව පිළිගත්තේ නැහැ. නිවැරදි විසඳුම් කඩිනමින් දෙනතෙක් සටන අතහරින්නේ නැති බවයි වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ. ගුරුසා විදුහල්පතිව අරගලයට විවිධ ශේෂ්ඨවල සහාය පළ කරමින් ඉදිරියේදී අපිත් සමග එක්වෙලා මේ ගුරු අරගලයට උන්ගේ සම්පූර්ණ සහාය පළ කරන ක්‍රියාමාර්ගයකට යන්නත් තීරණය කරලා තියෙනවා. රජයට අපි කියනවා ඉදිරියේදී මේක තනි ගුරු විද්‍යාල්පති අරගලයක් නෙවෙයි පොදු අරගලයක් බවට පත් වෙන බවට අපි පැහැදිලිව රජයට කියන්නත් කැමතියි. තව දුරටත් ගුරුවරු විද්‍යාල්පතිවරු මර්ධනය කරමින් මේ ප්‍රශ්නේ නොවිසඳා කල් මරන්න සූදානම් වෙනවා නම් අද මේ දෙන පණිවිඩය ආණ්ඩුව හොඳින් තේරුම් ගන්න ඕන. එක හඬින් ඒ වගේම ඒකමතිකව තීරණය කරා ගුරු විදුහල්පති වැටුප් අරගලයකට අරගලයට සම්පූර්ණ සහයෝගය මේ රටේ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති ව්‍යාපාර විදියට ලබා දෙයි. අපි ලබන සතියේ සිට ගැයින්ගෙට ගිහිල්ලා මේ අරගලයට රටේ ජනතාව එකතු කරනවා. අප ඊයේ දින වාර්තා කළ පරිදි රට පුරා ලාෆ් ගෑස් සහ කිරිපිටි හිඟයක් ඇතිව තිබෙනවා. මෙනිසා පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙමින් සිටිනවා. වෙළඳපොලේ ගෑස් සහ කිරිපිටි හිඟය සම්බන්ධයෙන් ඊයේ ප්‍රධාන පුවත් විකාශය තුලින් අපි රටේම අවධානයට යොමු කරනු ලැබුවා. කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාව මේ වන විට කබලින් ලිපට වැටිලා. අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳපොලේ හිඟවීමත් සමග මේ වන විට දිවයින පුරා ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා.
ඇත්තටම ගත්තාම අපි මම ගෑන් අඩ උදේ ඉඳලා කඩවල් 3-4 කටම ගියා. දේශායිත කිරිපිටි ගොඩක් කඩවල් වල නැහැ. කිසිම කඩේක තිබ්බේ නැහැ. දැන් ග්‍රෑස් ප්‍රශ්නකුත් තියෙනවා. දැන් ලාෆ් ගෑස් අරන් තියෙන කට්ටියට ඒක මාරු කරගන්න විදියක් නැතුව තියෙනවා. රජයේ පොඩ්ඩක් බලන්න ඕනේ මොකද්ද මේ කිරිපිටි හිගය. අනික ගෑස් නැහැ. අපි මේ කහපාට ගෑස් පාවිච්චි කරන්නේ. නිල් පාට එක දෙන්නේ නැහැ. දෙක මාරු කිරීමක් කරන්නේ නැහැ. වග කිව යුතු අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් ජනතාවට විවිධ ප්‍රකාශ සිදු කළත් ජනතාව නිරන්තරයෙන් චෝදනා නගන්නේ ප්‍රමාණවත් තරම් ගෑස් සහ කිරිපිටි වෙළඳපොලේ නොමැති බවයි. පොඩි අය හැමදාම පුරුදු වෙලා ඉන්නවා උදේට පිටි එක අනිවාර්යෙන් බොන්න. ඉතින් මේ පිටි එකක් ගන්න ගියාම පිටි ඒවා එන්නේ නැහැ කියනවා කඩවල් වලින්. ඉතින් මේ ගෑස් සම්බන්ධ ගෑස් කඩවල් වල නැහැ. සම්පූර්ණම කිරිපිටි නැහැ කඩවල්. මිනිස්සු මේ විදිහට බයිනවා. කිරිපිටි ගෑස් වලින් පාන් පිටි තමයි දීලා දෙන්න වෙන්නේ. එතකොට දරපොල් පොල් දාලා ගියා ගන්න බෑ. වයස වැඩි ගෑස් එකක් තියෙනනම් අපිට පුළුවන් වතුර ටිකක් අරි හත් කරගන්න. අපි යම වෙන අමාරුවකින් ජීවත් වෙන්නේ. කිරිපිටි නැති ටූටික් කෙනෙකුත් ඉන්න අවුරුදු 3ක ගෑස්ුත් එහෙම තමයි. ගෑස්ුත් නැහැ. දැන් ගහපාරක නැහැ නේද? රසායනික පොහොර සහ කාබනික පොහොර ගැටලුව පිළිබඳව අප නිරන්තරයෙන් වාර්තා කළා. රසායනික පොහොර හිඟකම නිසා කබලෙන් ලිපට වැටුණු ගොවීන් ගැනත් අප කතා කළා. කාබනික පොහොර වලින් විතරක් මේ සටන ජය ගන්න බැහැ කියන උද්ඝෝෂණ වලටත් අපි ඉඩක් වෙන් කළා. මෙලෙස ජීවගුණ නැති කාබනික පොහොර නිෂ්පාදනය දිරිමත් කරන්නත් අපි අවස්ථාවක් ලබා දුන්නා. කෙරවල පිටියේ කසල අංගණය අද කාබනික පොහොර නිෂ්පාදනයේ ප්‍රමුඛ ස්ථානයක්. මේ ඒ පිළිබඳව සියත අප ප්‍රවෘත්තිංශයේ උදිත එරංගගෙන එන වාර්තාවක්. මේ ඔබ දකින්නේ කෙරවල පිටිය කසල අංගණයයි. මෙහි ඉඩම් ප්‍රමාණය අක්කර 20ක් පමණ වනවා. මෙම කසල අංගණයේ ඉදිකිරීම ආරම්භ කර ඇත්තේ 2017 වර්ෂයේදී. ඒ සඳහා රුපියල් මිලියන 550ක් වැය වී තිබෙනවා. අද කෙරවලපිටිය කසල අංගණය ජෛව ගුණති කාබනික අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන ප්‍රධාන ස්ථානයක්. කෙරවලපිටිය කසල අංගණයට වත්තල, ජායල, දොම්පේ, අත්තනගල්ල ඇතුළු ප්‍රදේශ රැසකින් කසල ලැබෙනවා. එම කසලවලනුයි කාබනික පොහොර නිෂ්පාදනය වන්නේ. මේ අදාළ ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දැක්වූ ඉන්දි පින්දෙනිය මහත්මිය. අප උද්‍යානයේ දිනකට කොම්පෝස්ට් මෙට්‍රික් ටොන් 15ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතිනවා. මේ නිෂ්පාදන ධාරිතාව දිනකට මෙට්‍රික් ටොන් 50 දක්වා වර්ධනය කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම කොම්පෝස්ට් නිෂ්පාදනය පිළිබඳව අප කළ සොයා බැලීමේදී අනාවරණී වූයේ අපේ රටේ ජනතාව දිරන සහ දිරන්නේ නැති ලෙස කසල වෙන් කිරීමට තවමත් පුරුදු වී නැති බවයි. ඇත්තටම ජනතාව විසින් කසල වෙන් කරලා අපිට බාර දෙනවා නම් අපිට හැකියාව තියෙනවා ගුණාත්මක කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමේ. සියත ආයතනයට අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා කොම්පෝස්ට් නිෂ්පාදනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අපහා එක්වීම සම්බන්ධයෙන්. දිරන සහ දිරන්නේ නැතිකුණු මෙමණ විට සමස්ත ලෝකයටම ප්‍රශ්නයක්. බොහොමයක් සම්බන්ධිත රටවල ජනතාව පවා හුරු වෙලා තිබෙනවා මේ දිරණ සහ දිරන් නැතිකුණු වෙන්වෙන් වශයෙන් බැහැර කිරීම. එම නිසාම ප්‍රතිචක්‍රීය කරන ක්‍රියාවලිය ඉතාම පහසු වෙලා තිබෙනවා. අපේ රටේ දිරණ කුණු වලින් කාබනික පොහොර නිෂ්පාදනය කරනවා කියන එක අපහසු කාර්යක් නෙමෙයි. අපිට පේනවා ඇති මේ තියෙන්නේ අපේ රටේ දිරණ කුණු වලින් සෑදු කාබනික පොහොරයි. අපේ රටේ ජනතාව වශයෙන් ඔබට යුතුකමක් මෙන්ම වගකීමක් තිබෙනවා කුණු වෙන්වෙන් වශයෙන් බැහැර කිරීමට. සියත අප ඔබට ඒ සඳහා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. සියත ප්‍රවෘත්තිංශය වෙනුවෙන් මම උදිත එරංග කෙලවර පිටිය කාබනික කසල අංගණයේ සිට. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. යලිත් අප හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.